Hello, hello, Minecraft gamers. I think Adath Mangalanta Ganalti in Minecraft Survival Guide again. Tawat episode deck the whole culling episode de Bellanata, Ekat Anvarim Balan, Mokadapi episode deck the Ape Gither Hadan Patanga Togland Pitipas in Pena, Ape Gither the Manghadaganiana Gamanti, Neva Gamer, Apitaka Vedetika Karandi. I think Adapi Manghitu the Karana make Gither a Vedetiki Varakarala, some pouring interior Kai, I can Atulai, Atultakum Badudala, Rope Gither Vahali Hadalokum Hadal. ඉවර කරන්න. ඉතින් අද අපි මේ වැඩ වලට යන්න කලින් මට මෙන්න මෙහෙට දාන්න ඕනේ window. ඒ කියන්නේ ජනේල දාන්න ඕනේ මේ වටේටම. ඉතින් මේ වටේටම ජනේල දාන්න මට ඕන වෙනවා. වීදුරු හදන්න මට ඕන වෙනවා වැලි. ඉතින් මේ වැලි ගන්න මම අන්න අර පැත්තට හරි කොහෙට හරි යන්න ඕනේ. ඉතින් අපි අර පැත්තට ගිහිල්ලා බලමු අපිට වැලි ටිකක් අද ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ කලින් videos බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ටිකත් බලන්න. ඉතින් අපි යමු මේ පැත්තට අපි වැලි ටිකක් හොයාගන්න. Hi guys, this is Minecraft. I am going to tell you that I am going to tell you that I am going to tell you that I am going to එහෙමනම් නැත්නම් උගලන්ට හොයා ගන්න ඕනේ කාන්තාරයක් වගේ තැනක් කාන්තාරයකත් කාන්තාරක ඉතින් ඕන තරම් වැල්ලි තියෙන ඉතින් කාන්තාරයක් හොයාගත්තොත් උගලන්ට වැලි ගන්න පුළුවන් නැත්නම් මේ වගේ ගඟක් අයිනේ හෝ ගඟ පතුලේ උගලන්ට අර විදිහට වැලි බලා ගන්න පුළුවන් ඉතින් මම බැලුවා අපිට කාන්තාරයක් හොයා ගන්න බැරි වේද කියලායි මේ පැත්තේ මොකද මේ පැත්තේ තියෙන අපිට වෙනමම පළාතක් මේ පළාත ඇවිල්ලා අපි කියන්නේ සවාන ඩෙසර්ට් මේ පැත්තේ සවාන බයෝම් එක ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය උණුසුම් කලාපීය පැති තියෙන එකට ජංගල් ඊට පස්සේ සවානා ඊට පස්සේ ඩෙසර්ට් ඒ වගේ ඔක්කොම තියෙන කාන්තාරය ඒ වගේ උණුසුම් පළාත් පැති තියෙන ඔක්කොම එකට ඉතින් මම බැලුවේ අපිට අර පැති තියෙන ජංගල් එක හරියට හරි ඉතින් මම බැලුවේ අපිට ඩෙසර්ට් එකක් හොයාගන්න පුළුවන් වෙන්ද කියලා ඩෙසර්ට් එක කාන්තාරය නෙමෙයි මේ පැති තියෙන්නේ ජංගල් බයෝම් එකක් කැලෑවක් තියෙන්නේ ඕගලන්ට පේනවා අර පැත්තෙන් කැලෑවක් තියෙන්නේ මම පොඩ්ඩක් zoom කරලා පෙන්නුවොත් ඔයගලන්ට පේනවා අර පැත්තේ තියෙන කැලෑවක් අර පැත්තේ පොඩ්ඩක් විතර බීච් සයිඩ් එකක් තියෙන. ඉතින් අපි වැලි ටිකක් කොහෙන් හරි එකතු කරා යන්න ඕනේ. මම හිතන්නේ මේ හරිය එකතු කරා යන් අපි මම ආයෙම මේක වැඩි කරගන්නම්. හරි ඉතින් අපි මේ හරියෙන් ගඟෙන්ම වැලි ටිකක් එකතු කරා යන්න නැත්තම් වෙන කරන්න දෙයක් නැහැ. අදට අපිට ටිකක් ඕන වෙන නිසා අපි ගඟෙන් වැලි ටිකක් එකතු කරා යන්. මම මෙන්න මෙතන වැලි ටිකක් ගන්නම් මේ විදිහට මට වැලි ටිකයි ඕනේ නේ ගොඩක් ඕනේ නැහැ ඒ වගේ නම් මයින්ක්‍රාෆ්ට් එකේ මම ඔයගලන්ට කිව්වා අපිට ග්‍රැවිටි එක ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය වැඩි නැහැ මේ වගේ બ્લોක් වලට ගුරුත්වාකර්ෂණය නැහැ නමුත් සමහර બ્લોක් වලට තියෙනවා ඒකට අයත් වෙනවා වැලි ඊට පස්සේ මේ තියෙන මේ අනිත් બ્લોක් එක මේක ග්‍රේවල් කියලා කියන්නේ ග්‍රැවල් කියලා කියන්නේ මෙන්න මේ ග්‍රැවල් වලටත් ඒ වගේ ගුරුත්වාකර්ෂණය අදාළ වෙනවා දැන් ඔයගොල්ලෝ දැක වැලි වල ඒ වගේ තමයි ග්‍රේවල් වලත් ග්‍රැවල් වලත් ඒ විදිහට ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඉතින් අපි ඒ ටික ආයේ කලෙක්ට් කරගෙන තවත් වැලි ටිකක් කලෙක්ට් කරගෙන අපි යමු අපේ අද දවසේ වැඩ වලට. හරි ගයිස් ඉතින් මම ගෙදර ඇවිල්ලා නිදාගත්තා. අපි දැන් මේ අපේ ගෙනාපු වැලි ටික අපි ස්මෙල්ට් කරගන්න ඕනේ. මම එකින්ද මේ විදිහට පුච්ච ගත්තාම තමයි අපිට ග්ලාස් හැදෙන්නේ. මේ විදිහට ටිකක් වෙලා ඉද්දී අපිට වැලි මේ විදිහට මොන හරි ආධාරයෙන් පුච්ච ගත්තම අපිට හම් වෙනවා ග්ලාස් બ્લોක් එකක්. මේ වගේ විදිහට બ્લોක්ස් අපිට ඕනේ නැහැ. අපිට ඕන නම් ග්ලාස් બ્લોක් එක තියාගත්ත හැකි. මේ විදිහට අපිට ග්ලාස් બ્લોක් එක කොහොමද තියාගත්තේ කියලා නැත්නම් අපිට ග්ලාස් બ્લોක් එක නැතුව නිකන් ග්ලාස් මේක બ્લોක් එකක්නේ. બ્લોක් කියන්නේ නැතුව අපිට වෙන දෙයක් හදාගත්ත හැකි. මම ඒකත් තව ටිකින් පෙන්නන්නම්. හැබැයි ඔයගොල්ලෝ මේ ග්ලාස් එක මෙහෙම ප්ලේස් කරාම ඕගලන්ට ඒ කොයි විදිහකටවත් ආයි මයින් කරලා අතට ගන්න බෑ. ඒක කඩනවා මිසක් ආ. ඔය ඒ විදිහට කැඩෙන එකමයි වෙන්නේ ග්ලාස් අපිට ඒක මයින් කරලා ගන්න ඕන නම් ඉස්සරහදී අපි එන්චාන්ට්මන්ට් ගැන කතා කරද්දී අපිට එන්චාන්ට්මන්ට් එකක් තියෙනවා සිල්ක් ටච් කියලා. එන්නේ සිල්ක් ටච් කියන එන්චාන්ට්මන්ට් එක දැම්මම අපිට පුළුවන් කෙලින්ම ග්ලාස් બ્લોක් එක මයින් කරලා අතටම ගන්න. මම මේ විදිහට ග්ලාස් ටිකක් මෙහෙම කරගන්නම්. ඊට අමතරව මම අනිත් මට මේ වැඩිපුර තියෙන දේවල් මම මේ චෙස්ට් එකට දාගන්නම්. හරි ඉතින් ගයිස් එතන මේ වැඩ ටික කරනකම් මං හිතුවා අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ක්ලේ ටිකක් මට ගන්න ඕනේ. මොකද අපිට ක්ලේ වලින් හැදු හැකි බ්‍රික්ස් ඒ කියන්නේ මොනවාද ගඩොල් වලින් කියන්නේ ක්ලේ වලින් අපිට ගඩොල් ගන්න පුළුවන්. ගඩොල් වලින් අපිට ගඩොල් කුට්ටි හැදුව හැකි. හරිද? මම ඔයගලන්ට ඉස්සරහදී පෙන්නන්නම්. අන්න ඒක අපිට වැදගත් වෙනවා. තවත් බිල්ඩින් બ્લોක් එකක් විදිහට ඉතින් අපි ගිහිල්ලා ක්ලේ ටිකක් අරන් යමු. මොකද අපේ ගෙදරට අපිට අපේ ගෙදර ලස්සනට හදන්න නම් අපිට හැම විදිහෙම બ્લોක්ස් ඕන වෙනවා. ඒකින්ද අපි ගිහිල්ලා ටක්කල කියලා ක්ලේ ටිකක් අරන් යමු. හරි ගයිස් ඉතින් මම දැන් අපේ ඒ ලෂ්කේව් බයෝම් එකට ආවා. එන්නේ බයෝම් මේ තියෙන්නේ ක්ලේ. ඉතින් මම මේ ක්ලේ ටිකක් ගන්නම්. ක්ලේ අපිට ගොඩක් ඕන වෙයි. ඒකින්ද මම ක්ලේ ගොඩක් අරගන්නම්.
ගොඩක් කියවට ගොඩක් ගන්න ඉන්වෙන්ටරි එකේ ලොකු ස්පේස් යන්නක් බලමු සාමාන්‍ය ප්‍රමාණයක් අපිට ඕන වෙනවා හරි ගයිස් ඉතින් මම සැලක යුතු ප්‍රමාණයක් ක්ලේ බෝල්ස් ගත්තා මෙන්න මේ ක්ලේ බෝල්ස් ඔයගොල්ලෝ මේ විදිහට දැම්මත් ඔයගලන්ට ආයේ ක්ලේ බ්ලොක් එකක් ගන්න පුළුවන් ඒත් අපිට අද ඕන වෙන්නේ ඒක නෙමෙයි ඒක හින්දා අපි දැන් යමු ගෙදර මෙහෙම්මම තක්ගල ගෙදර ගිහිල්ලා අපේ අද ඉතුරු වැඩ ටික ගෙදර ඉතුරු වැඩ ටික හදන්න පටන් ගමු හරි ගයිස් ඉතින් මම ගෙදර ආවා ගෙදර මන් දොර වැහුවට වැඩක් නැහැ මෙහෙ ඔක්කොම ඕපන් මම මෙතනින් ගිහිල්ලා මේ ග්ලාස් ටික එක පැත්තකට දාමුනේ අපි මම මේ පැත්තට දාන්නම් ග්ලාස් ටික ඒ වගේම ක්ලේ බෝල්ස් ටිකක් මම මේ චෙස්ට් එකකට දාලා මේකට මෙහෙමම දාන්නම් මේ ටික ස්මෙල්ට් වෙන්න ඊට පස්සේ තන්ට අපි කෝල් ටිකක් දාන්න වෙනවා හරිද දැන් මෙන්න මේ ක්ලේ බෝල්ස් ඒ කියන්නේ මැටි ගුලි අපිට රත් කරලා ගත්තම අපිට එනවා ගඩල් හරිද ඔන්න ඔය ගඩල් එකතු කරලා ඔන්න ඔය ගඩල් එකතු කරලා අපිට පුළුවන් ගඩල් බ්ලොක් එකක් හදාගන්න ඉතින් අපි ඒක හදාගෙනත් බලමු ටක් ගාලා ඒ වගේ තමයි මේ ග්ලාස් හරින්ද අපි ඒ වැඩේට ඉස්සෙල්ලා බහිමු මෙන්න මේ ග්ලාස් අරන් ග්ලාස් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට තියාගත්තම ඕගලන්ට මෙන්න මේ ග්ලාස් පේන් කියන නිකන් අර තනි එක මේක බ්ලොක් යන්නේ මේක නිකන් තනි වීදුරුවක් වගේ එකක් ඕගලන්ට හම් වෙනවා ඉතින් ඒක ඕගලන්ට හිම්මම නැතුව මෙහෙම තියාගන්නත් පුළුවන් නැත්තම් ඔහොම තියාගන්නත් පුළුවන් එහෙම තිබ්බම ඕගලන්ට මේක කමන ඔහොම තිබ්බට ඕගලන්ට ග්ලාස් පේන් එක හදාගන්න බැරුව යනවා ඉතින් අපි මේ විදිහට අපිට අද ඕන වෙයි ග්ලාස් පේන් ටිකක් අප බලමු කීයක් ඕන වෙයිද කියලා 16යි 32යි ඔන්න ඔය විදිහට මම ටිකක් ගන්නම් 48ක් තියෙනවා මල් ළඟ අප බලමු මේ විදිහට තියලා අපිට කොච්චරක් ඕන වෙයිද කියලා මෙන්න මේ විදිහට තිබ්බම ඕගලන්ට වෙන ග්ලාස් බ්ලොක් එක තිබ්බම සම්පූර්ණ බ්ලොක් එකක් වෙනවා නමුත් මේක එහෙම නෙවෙයි හැම දෙපැත්තෙම ගැප් එකක් තියෙනවා ඒක මැද්දට වගේ වදින්න. ඉතින් අපි මේ ටික තියාගෙන බලමු කොහොමද මේකේ ලුක් එක කියලා දැන්. මේ විදිහට ලස්සනයි කියලා මට හිතෙනවා. අපි පොඩ්ඩක් එළියට බහලා බලමු මේ පැත්තට ගිහිල්ලා. මේ පැත්තනොත් බැලුවාම ලස්සනයි. අපි ඒකෙන් ඉඳා අපේ ඉතුරු ටික ගමු. ඔකට වහල ගැහුවක මම අනිවාර්යෙන් සුපිරියට මෙන්නවා. ඒක නිසා අපි ග්ලාස් පේන් වලින් ඉතුරු ටිකක් දාගමු ටක් ගාලා. මේ විදිහට මෙතන මම බල්කනියක් ගහනවා කිව්වට මම බල්කනිය කතාව අතහැරියා දැන් මේ විදිහට ඔයගලන්ට වැරදිලා ප්ලේස් වෙච්ච එකක් ආයෙ ඔයගලන්ට කඩන්න ඕන නම් ඒක ආයෙ ඔයගලන්ට හම්බෙන්නේ නැහැ මට මදි එකින්ද අපි තව ටිකක් ගමු එවන මම ඔයගලන්ට තව දෙයක් කිව්වේ නැහැ මෙන්න මේ විදිහට ඔයගලන්ට ඔයා මෙතනින් ප්ලේස් ගන්න ගියොත් ප්ලේස් වෙන ඔයගල ගන්න මේ බ්ලොක් එකටත් අපේ මේ ක්‍රොස් එක තියලායි ප්ලේස් කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයගලන්ට මුලින්ම shift එක ඔබාගෙන ඒක ක්ලික් කරත් මේවා වෙනවා එතකොට ඔයගලන්ට ගන්නට වීදුරුව ප්ලේස් කරගත්ත හැකි ඔන්න ඔය විදිහට නැත්නම් දැන් ඔයගලන්ට මෙතන ගියාම උස මදි වගේ නිකන් එන අපි උස වැඩි වගේ එතකොට ඔයගල shift එක ගිහම ඔයගලන්ට ගන්නට එතනින් ප්ලේස් කරගන්නේ මේ විදිහට දැන් ලස්සනයි හරි අපි දැන් නිදාගමු රෑ වෙලා නිසා නැත්නම් මොබ්ස්ලා ස්පෝන් වුණොත් හරි කරදරයක් වෙනවා ඒක නිසා අපි නිදාගෙන ආයේ නැගිටියමු ඒ වගේම දැන් මම ළඟ bricks keep එකකුත් තියෙනවා අපි මෙන්න මේ ටික අයින් කරලා තව ක්ලේ බෝල්ස් ටිකක් එතනට දාමු මම මේ ටික දාන්නම් ඒක ස්මෙල්ට් කරන්න ඒ වගේ තමයි දැන් මෙන්න මේ තියෙන ගඩොල් 9ක් ඔන්න ඔහොම තියලා 9ක් නෙමෙයිද 4යි හරි මං හිතුවේ 9ක් කියලා ඉතින් ඒකත් මට වැරදිලා මේ ඕගලන්ට ඕන වෙලාවක මෙන්න මේ රෙසිපි බුක් එක අරන් මෙන්න මේ විදිහට bricks හොයාගත්තාම මෙන්න මේ විදිහට හොයාගත්තා ඉතින් 4යි තියන්න ඕනේ 4ක් ඕගල මේ විදිහට තිබ්බම ඕගලන්ට මෙන්න මේ වගේ බ්ලොක් එකක් හම් වෙනවා මේක ඔන්න ඔය විදිහට බ්ලොක් එක ඉතින් ඔන්න ඔය බ්ලොක් එක මට ඕනේද අපේ චිමිනි එකේ වැඩේට ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙන මේකේ අපි අර පිටරට වෙනම ගෙවල් වල තියෙන මෙතන වෙනම කැම්ප් ෆයර් එකක් ඒ කියන්නේ නිකන් අර ප්‍රශ්න වදින්නේ මේක මට ඒකට කියන්නේ නම් මතක නැහැ මම ඒක එඩිට් එකේ දාන්නම් අන්න ඒ වගේ ප්ලේස් එකක් හදන්න ඕනේ ඉතින් මම මේ විදිහට හදා ගන්නම් මට ඒ වගේ ගොඩක් ඕනේ ලොකු ප්‍රමාණයක් ඒ වලින් ඕනේ ඒක නිසා මම ඒ විදිහට හදා ගන්නම් මේ විදිහට තියලා එතකොට මට මෙන්න මේ වෝල් එක මෙන්න මේක මාරු කරන්න වෙනවා ඒවට a few moments later මම එහෙම තමයි හිතුවේ ඊට පස්සේ මේක කෙලින්ම හැම උඩට යන්න ඕනේ මුත්තන කෙලින්ම මෙහෙට පොඩ්ඩක් ඇවිල්ලා අපි ඒක බලමු දැන් මට ඕන වෙන දේ තමයි මේකට වහලේ දාන්න ඕනේ හරිද මම බැලුවේ අපිට පුළුවන් මේ ඕක් ප්ලැන්ක්ස් වලින් දාන්න ඒක නිසා අපි ඕක් ප්ලැන්ක්ස් වලින් දාමු ස්ටයර්ස් හදාගමු ස්ටයර්ස් හදාගෙන අපිට පුළුවන් එතකොට වහලේ දාන්න අපි මේ දෙ ඩිස්ටන්ස් ටික මම හදාගත්ත දැන් අපි යම් මේකේ උඩට ගිහිල්ලා අපි වහලේ දාමු හරි ඉතින් ගයිස් මෙතන අමුතුම gedara හැඩයක් තියෙන හින්දා වහලේ දාද්දි මට පොඩ්ඩක් අවුමුතුවට හිතන්න වෙනවා
ඒකයි මම මේ වටේ කරෙක් කරගි බලන්නේ කොහොමද මේක දාන්නේ කියලා. ඉතින් මට එක අදහසක් තියෙනවා මේක දාද්දී එතකොට ඔව් මෙතන ඉඳන් අතනට දාමු. ඒක ලස්සනට දී මම මෙහෙම shift එක ඔබාගෙන මේ ටික හොම යන්නම්. ඔන්න ඔහම ගිහිල්ලා තමයි දාන්න ඕනේ. ඉතින් මට මේකට තව බ්ලොක් එකක් අතට ඕන වෙනවා. මෙහෙම තියාගෙන මෙන්න මෙතනින් මේක තියලා මෙහෙම තියාගෙන ඊට පස්සේ ඔහම තියලා ඔහමයක් තිබ්බා, ඔහම එකක් තිබ්බා, ඔහමයක් තිබ්බා, ආය ඔහමයක් තිබ්බා, ඔහමයක් තිබ්බා. දැන් එහා පැත්තට ගිහිල්ලා මං ඒක ගන්නට එන්නත් ඕනේ, මේ පැත්තට ගන්නට හදන්නත් ඕනේ. ඉන්න බලන්න මට මෙන්න මෙහෙම යන්නත් ඕනේ මේක. තොකොට බලමු පොඩ්ඩක්. ඒ පැත්ත ගන්නට ආවා. එතකොට ඕක කොහොමම කන්ටිනියු වෙන්න ඕනේ. ඔන්න අතන්ට යනකම් ඔන්නතන්ට එනකන් ඔ කොහොම කන්ටිනියු වෙනවා. ඊට පස්සේ ඔය ගන්නවනේ මෙහෙමනේ. ඔව් તો දැක්කද ගාන්ට හැදුනා මේ විදිහට මෙහෙම කර්ව් වෙන්න. එන්නේ මේ විදිහට තමයි ඒක ගන්න ඕනේ. එක બ્લોක් එකක් උඩට යනවා. එහෙම ගියත් පොඩි අවුලක් යනවා. ඒක නිසා මෙන්න මේක ඔන්න ඔහොම මම ක්ලෝස් කරන්න හිතන් ඉන්නේ. දැන් අපි යන් අර පැත්තට. හරිද? මෙහෙමම හදාගෙන යමු. ඔගලන්ට රන්න එහෙම මේ මම කියා දුන්නේ නැනේ. හරි ඉතින් ගයිස් මම මෙතනදී යූස් කරපු ට්‍රික් එක තමයි මේ උඩට නගින්න. ඔගලන්ට පුළුවන් ඕන ලැඩර්ස් පාවිච්චි කරන්න. හරිද? ලැඩර් එකක් හදාගන්න මෙන්න මේ විදිහට ස්ටික් අරගෙන ස්ටික් මෙන්න මේ විදිහට තියාගත්තම ඔගලන්ට ලැඩර්ස් 3ක් ගත්ත හැකි. හරිද? ඔන්න ඔය ලැඩර්ස් තියලා ඔගලන්ට ඕන නැග්ග හැකි. ඔන්න ඔහොම තියලා ඔගලන්ට ඕක දිගේ උඩට නැග්ග හැකි. හරිද? එහෙමත් නැත්නම් ඊළඟ ට්‍රික් එක තමයි මම මේ පාවිච්චි කරපු වතුර බකට් ට්‍රික් එක. මෙන්න මේ විදිහට උඩ පැනලා ඔය ස්ටෑ එකට දැම්මම ඔයගලන්ට ඒක දිගේ උඩට යන්න පුළුවන්. ඒක තමයි මම පාවිච්චි කරන ට්‍රික් එක. නමුත් ඔයගලන්ට ඕන නම් වතුර බකට් ට්‍රික් එකත් පාවිච්චි කරන්න පුළුවන්. වැරදුනා. මම පාවිච්චි කරන වතුර බකට් ට්‍රික් එක ඔයගලන්ට ඕන නම් පුළුවන් කෙලින්ම මොකද්ද මේ ඉනිමගේ ට්‍රික් එක පාවිච්චි කරන්න. දැන් තමයි මෙතන මම අමාරුවේ වැටලා තින්නේ. මොකද මේ පැත්ත මෙහෙම වෙලා මේ පැත්ත මෙහෙම යද්දි එතන හැඩේ පොඩ්ඩක් අවුල් යනවා. හරිද? දැන් අතන කාන්ටාව එතන කොනක් තියෙන නිසා ඔහම හැරෙන්න. දැන් මෙතන එහෙම නැහනේ. එතකොට පොඩ්ඩක් ඔක අවුල් යනවා. හරිද? එතකොට ඒක හදලාම තමයි බලන්න වෙන්නේ. හරිද? ඔහම ගිහිල්ලා බලමුද? තව ටිකක් දුර. හරි හරි කොහමාරි එක මට ආවා දැන් මේ හැඩේ. එක එක පාටාවේ මම නිකන් ටෙස්ට් කර කර ඉදි තමයි මට හැඩේ ආවේ. කොහමාරි හැඩේ නම් ආවා මට ඕන කරපු එක. ඩබල් ප්ලේස් උනේ කොහමද? මං හිතන්නේ මට ඕන කරපු හැඩේ ආවා මෙතන මෙහෙම මෙතන මෙහෙම කිසි අවුලක් නැතුව හරියටම හරි මට ඕන හැඩේ ආවා. ගාන්ට ලස්සනට තියෙනවා එතන හැඩේ. අපි නිදාගමු. රෑ වුණා. දැන් නිදාගමු. ඊට පස්සේ ආයෙ වැඩේට බහින්න ඕනේ. මං හිතන්නේ මට ඕනි කරන හැඩේ ගාන්ට ආවා. හරිද? හරියට හරි මට ඕනි කරන හැඩේ ගාන්ට ආවා. දැන් මට ඕන වෙන දෙයක් තමයි මොකක්ද? මෙන්න මේ උඩ තියෙන ලී ටික මාරු කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ටික එහෙම සපෝට් එකට ගත්ත ලී තියෙනවා. අන්න ඒ ටික මාරු කරන්න ඕනේ. වෙන ලී වර්ගයකට මොකද්ද? ඕක් ඩාක් ඕක් වලට මාරු කරන්න ඕනේ. එතකොට නිකන් අර පොඩි අමුතුම් පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවානේ ලයින් එක. ඔන්න ඔය විදිහට ඒ ටික ඒවට මාරු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තොර පොඩි ග්‍රේඩියන්ට් එකක් එක්ක අමුතුම ලස්සනක් දෙනවා. මට අර පැත්තත් එහෙම කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඒක ඒ විදිහට කරාම හරි. දැන් මට මෙතනින් බීම් එකක් දාන්න ඕනේ. ඒ බීම් එක දැම්මහම අපේ එතන වැඩෙත් ඉවරයි. ඒ බීම් එක මම දාන්න හිතන් ඉන්නේ මේ ඕක් ලොග්ස් වලින්. ඒක හින්දා අපි උඩට ගිහිලා මේ ඕක් ලොග් ටික තියලා ඒ වැඩේ ඉවර කරලා දාමු. එක තියන්න ඕනේ මට මෙන්න මේ පැත්තට.
ඔන්න ඔහොම තමයි ඒක තියන්න ඕනේ. එතනත් ඒක එහෙම තියමු. හරි. ඉතින් රූෆ් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. ගොඩක් දුරට කිව්වොත් තාම හරියටම ඉවර නැහැ. ඔයගලන්ට බැලුවාම පේනවා මේක නිකන් මොකක් දෙකක් වගේ රූෆ් එකක් මං ගහලා තියෙනවා. මේ පැත්තෙන් බැලුවම තමයි ගන්නට පේන්නේ. රූෆ් එක නිකන් මොකක්ද වගේ. ඒක නිසා අපි ඒක පොඩ්ඩක් දැන් ලස්සන කරන්න ඕනේ. හරිද? අන්නේ ලස්සන කරන්න ඕනේ වුණාම මට ඕන වෙනවා මෙන්න මේ විදියට ස්ටෝන් බ්‍රික්ස් ස්ටේයර්ස්. ඒක නිසා මම ස්ටෝන් බ්‍රික්ස් ස්ටේයර්ස් ටික අරගෙන ආය අපි උඩට යන්න ඕනේ. අපි ආය උඩට ගිහිල්ලා මේ වැඩේ කරමු. මෙන්න මේ විදියට ඔයගලන්ට පුළුවන් අවුට්ලයින් එකට ස්ටෝන් බ්‍රික්ස් ස්ටේයර්ස් දාන්න. ඔන්නහම ලස්සනට අවුට්ලයින් එකට ස්ටෝන් බ්‍රික්ස් ස්ටේයර්ස් දැම්මම මේක අමුතුම ලස්සනක් එනවා. ඔන්න ඔය විදිහට දැම්මම මෙතන අමුතුම ලස්සනක් එනවා. ඒක ඇතර තමයි පේන්නේ කර ලස්සනට අවුට්ලයින් එක. අන්න අතන මම මේක තියලා වැරදිද? මේකත් ඔන්න ඔය විදිහට තියලා ඔන්නහම යක් මුඩ කෑලි දෙක නම් ඕන්නේ. හරි, වහලේ වැඩ ඔක්කොම ඉවරයි. මම මෙතනට එක ටෝච් එකක් ප්ලේස් කරන්නම්. මොකද මොබ්ස්ලා ස්පෝන් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ওই විදිහට මම ටෝච් ටිකක් දාන්නම් උඩට. නැත්තම් මොබ්ස්ලා ස්පෝන් වුණොත් හරි කරදරයක් වෙනවා. හරි, ඉතින් ගයිස් දැන් ඔයගලන්ට පේනවා අපේ ගෙදර ඔක්කොම වහලේ සහ පිටතින් ඔක්කොම ටික ඉවරයි. මෙන්න මේ චිමිනි එක ඇරෙන්නේ. මේ චිමිනි එක මම උඩටම දාන්න ඕනේ. අපි දැන් මේ වැඩේ පටන් ගමුනේ. අපි දැන් ඒක වැඩ පටන් ගමු. මල් ළඟ ටිකක් තියෙනවා ඒකේ. ඉතින් අපි ඒකේ වැඩ ටික දැන් කරමු. මම මෙන්න මේ විදිහට චිමිනි එක පොඩ්ඩක් එළියට ගන්නවා මෙතනින්. නැත්නම් ඒක අර ලස්සනට එන්නේ නැති නිසා. ඔගේ මෙන්න මෙතන ඒකත් ගන්නට හදන්න ඕනේ. මෙතනින් මේ වුඩ් ටිකක් දාන්න ඕනේ. පස්සේ මේ ස්ලැබ් ටිකක් ඔතනින් දාන්න ඕනේ. ඔන්න මේ විදිහට දාලා ඊට පස්සේ අපිට මෙතනින් කැම්ප් ෆයර් එකක් තියාගත්ත හැකි. ඊට පස්සේ මම මෙන්න මේ ටික වහලා දාන්නම්. ඔහම දැන් අපිට වැඩේ තියෙන්නේ එළියෙන් තමයි. එළියෙන් මේක අපි උඩටම පුළුවන් තරම් ගෙනියන්න ඕනේ. උඩටම ගෙනිහිල්ලා මේක ලස්සන්ට හදා ගන්න ඕනේ චිමිනි එක. මම මේ විදිහට තව බ්‍රික්ස් ටිකක් අරගෙන දාලා තව ස්ටේයර්ස් ටිකක් හදා ගන්නම්. මොකද ස්ටේයර්ස් වලින් අපිට මේක පොඩ්ඩක් අර ලස්සනක් දෙන්න පුළුවන්. මේකට ඔන්න ඔය විදිහට දාලා උත්තනින් ඔහොම දාලා ඔය විදිහට පොඩි ලස්සනක් දෙන්න පුළුවන්. තව මං හදා ගන්නම් ස්ලැබ්ස් දෙකක් මේ විදිහට. ඒ ස්ලැබ්ස් දෙකත් මං ප්ලේස් කරගන්නම් මෙතනින් ඔන්න ඔය විදිහට. මෙතන නියම් අර අමුතුම ලස්සන තියෙනවා. මෙතන මේ චෙස් තියෙන හින්දා ඒක හරියට පේන්නේ. එතනින් අපි ස්ලැබ් එකක් දාන්න නැතු ස්ටේ එකක් දාමු. ඔන්න ඔය විදිහට මෙතනින් ස්ලැබ් එකක් දාගමුනේ. එතකොට අර නියම් අමුතුම ලස්සනක් තියෙනවා එතනට. මේක දැන් මම උඩටම ගෙනියන්න ඕනේ. මෙන්න මේ හරියෙන් අපි එක පොඩ්ඩක් තනි මේක ගෙනියමුනේ. එතකොට මෙතනින් අපිට පුළුවන් මෙතනින් අපිට පුළුවන් ස්ටේයර්ස් දෙකක් දාලා එක ගන්නට හදා ගන්න. පියුඩට යන් මේ මල් ළඟ තියෙන බඩු වැඩි ඒකයි මේ අවුල තියෙන්නේ. මේ විදිහට මම මෙතනින් මේක ඔන්නඔහම පොඩ්ඩක් ඒක අර ස්ලිම් වෙන විදිහට පෙන්වන්න ඒක දා ගන්නම්. ඊට පස්සේ අපි මේකෙන් තව ටිකක් උඩට ගිහිල්ලා මට දෙයක් අමතක වුණානේ ගේන්න. මේක තව එකක් උඩට යන්නේ. ඔහොම ගිල උත්නතනින් කැම්ප් ෆයර් එක දා ගන්න ඕනේ. ඊට කලින් මට ඕන වෙනවා වෝල්ස් ටික. මේක ලස්සනට තියෙනවනේ. හරි, ඊට පස්සේ මට ඕන වෙනවා මේකෙන් වෝල්ස් ටික. මම වෝල්ස් ටිකක් ගන්නම්. තව දෙකක් විතර ඕනේ. මම ඉතින් වෝල්ස් ටිකක් ගන්නම්. වෝල්ස් ටිකක් තිබ්බනම් හරි. ඔය කැම්ප් ෆයර් එකත් හදාගනියම්. කැම්ප් ෆයර් එකක් ඕන වෙනවා මට.
క్యాంప్ ఫైర్ ఎక్కక హదన్నా ఒకలంట ఓనే నా స్టిక్స్ స్టిక్స్ ఓనే ఒకలంట మేము ఇదిట ఒకలంట క్యాంప్ ఫైర్ ఎక్కక ఇన గిని మెలయక్ హదాగన్న ఒకలంట ఓనే నా స్టిక్స్ ఈట పాస్సే కోల్ సహ లాగ్స్ మెన్న మే విధిర్ తియగత మట ఏక రెసిపీ ఏక మతక నే లాగ్స్ తునక్ కొహమ తీల ఓనే మే లాగ్ తునక్ హరిద మేవమ నేమే ఒకలంట బ్యాచ్ లాగ్ గునత్ తిబ్బ హేక ఏ విధిర బ్యాచ్ లాగ్ తీల స్టిక్ కొహమ వటేట తీల కోల్ తిబ్బమ ఒకలంట క్యాంప్ ఫైర్ ఎక్కక గన్న పులం మం ఓకత్ అరగినమ ఉడట యన్నం ఆ తవ ట్రాప్ డోర్ ఎక్కక ఓనే ట్రాప్ డోర్ వల్ట మమ్మ సామాన్యం పావచ్చు కానీ స్ప్రూస్ ట్రాప్ డోర్ హరిద నమూత్ మళ్ళీ స్ప్రూస్ వుడ్ ఎక్కన తిహింద మన దెమ్ పావచ్చు కరన్నే అన్నే మెన్న మే ట్రాప్ డోర్స్ ఓక్ ట్రాప్ డోర్స్ తమ దెమ్మం పావచ్చు కానీ అన్నే ముఖద మళ్ళీ స్ప్రూస్ నెతి నిస హతరక్ తిబ్బన హొందరమెతి అవి దాం ఉడటయాం ఉడట గిహిల్ల మట తా బోల్క్స్ వగ్యా కోనైన ఉడట బిల్డ్ కరన్న ఇట పస్ మేక అపి మెన్న హతర పత్తిన దాగము ඔන්න විදිහට ඊට පස්සේ ඔන්න ඔතනින් අපි කෑම් ෆයර් එක තියාගමු ඊට පස්සේ ඔතනට මට දානවා ට්‍රැප් ඩෝස් ටික ඔන්න ඔහම දාලා ඔන්න ඔහම කරාම ඒක අර නිකන් අමුතු ලස්සනට ඒක මෙයා වෙනවා හරිද මෙන්න මෙහෙම ප්ලේස් කරලා මෙතනින් ෂිෆ්ට් ඔබාගෙන හරි නිකන් හරි ප්ලේස් කරොත් ඔන්න ඔහම වැටෙනවා ඒක අපි වටේට මේ විදිහට කරන්න ඕනේ अब मैं कैंप फायर का दाना स्मोक इफेक्ट के कहने में दुंग यानी इफेक्ट का पेन नॉन निशा देंगे उनको में और अगर बोलना ये ट्रैप डोर का मगे तीन तीबु ने व्यारा दिया था एक हिंदे है का ओपन में ने मैंने पैतक रहा था मैंने मेहम आ ये का आत टा उठा ये करने तीनों धार का मन एक मैंने मेहम आ ती बहम मैंने मैं पैतर मोहन ला ती बहम एक आई हूँ बैठे ना वा मतलब क्राफ्टिंग टेबल लाने ने मंगा ये टट घिंगे नॉन ඔන්නම් තියාගත්තම අර ස්මෝක් ඉෆෙක්ට් එක උඩට යනවා ඊට පස්සේ අපි මේ ටික කඩාගෙන යන් මොකද මේ ටික මට දැන් වැඩක් නැති නිසා ඊට පස්සේ මෙන්න මෙතන වහලෙත් පොඩ්ඩක් හදන්න තියෙනවා මොකද මේ ඒක මන් දැන් පොඩ්ඩක් වැඩේ යනවනේ තියලා ඒක නිසා ඒක පොඩ්ඩක් ඔහම හදන්න ඕනේ ඔතනත් තියලා ඔතනත් තියලා ඊට පස්සේ අන්න අතනින් කෑල්ලක් තියන්න තියෙනවා ඔන්න අතනින් අවුලක් නෑ ඒක ලස්සන්ට තියෙනවා මෙතන මේ චෙස්ට් වගේක් හින්දා ඒක පේන්නේ ඒක තමයි මට හිතුණා මේක ටිකක් උස් කරන්න ඕනේ කියලා හරිද ඒ කියන්නේ මෙතනින් ඔන්නහම මෙතනින් ඕක පොඩ්ඩක් තියලා ඊට පස්සේ මෙතනින් ස්ටෑ එක දාලා මේ ටික පොඩ්ඩක් ඔහොම උඩට ගෙනියන්න හිතුණාට ඔන්න ඔය විදිහට එතකොටත් අර පොඩි ලස්සනක් තියෙනවානේ ඥාර එළියට අවිල්ලා වගේ මේකක් හරිද ඊට පස්සේ දැන් ඇතුලෙන් මෙතනින් කෑම් ෆයර් ටිකක් දාලා මම ට්‍රැප් ඩෝර් වලින් වට කරනවා කියලා නේ හිතුවේ ඊට වඩා මෙතනින් විතරක් එකක් තිබ්බොත් මෙන්න මෙහෙම ෆ්ලෝ එක යන්න එතකොට මේ ෆ්ලෝ එක පිච්චෙයිද ඒක තමයි මට ඊළඟ තියෙන අවුල මේ ෆ්ලෝ එක පිච්චෙයිද කියන එකයි මට තියෙන අවුල හරිද බලමුද කැම් ෆයර් එකක් තියලා කැම් ෆයර් එක මැද්දෙන් තිබ්බොත් මට මේ ටික මේ ගල් වලින් හොම් වට කර හැගිනේ මෙතනින් අපි කැම් ෆයර් එකක් තියමුනේ ඔන්න ඔහම කැම් ෆයර් එක තියමු එතකොට එතනින් දුන් ටික යනවා एक लास्ट इफेक्ट एक भी तरह हर इट पास मट वन आयोग पुलवा ट्रप डोवलिंग वटकर उन्होंने वटकर तीन पुलवा ये मत फुल ओपन तीन पुलवा मत मेहम तीन पुलवा मेक वटेट किलिम घल इक अने मंद मट किसी ऐडिया का एक मत करें अब बल मेक लास्ट करोम हरी ඔව් ඒ වැඩ ඔක්කොම ඉවරයි ගෙදර වැඩ ඔක්කොම හරි මෙතන අපේ කැම් ෆයර් එක තියෙනවා එතන වටේට අපුමක් හරි කරමු ඊට පස්සේ මෙතන එළියේ බඩු ටික තියෙනවා මේ ටික දැන් මම ඇතුළට දාන්න ඕනේ හරිද
මේටික ඔක්කොම යන්න ඕන ඇතුළට මගේ ඇඳ මම මෙතනින් දාන්නම් ඊට පස්සේ chest ටිකක් තියන්න ඕනේ මේ වටේට මේ හරියන් අපි chest හදමු අපි chest එක හදාගෙනමු මල් ළඟ මේ birch logs තියෙන හින්දා අපි ඒ වලින් හදමු දාසයක් තියෙනවා ඒ ඇති වෙන්නේ මේ විදිහට තියෙනවද මේ විදිහට තියෙමුනේ ඔන්න ඔය විදිහට මං chest ටිකක් තියනවා මේ පැත්තෙන් හරි ඉතින් අපේ chest area එක මම මෙතනින් දැම්මා ඊට පස්සේ මට ඔක organize කරන්නත් ඕනේ මම මේ පැත්තට දාන්නම් මගේ lee chest එක හරිද lee විතරයි ඒක එතකොට තියෙන්නේ හරිද ඊට පස්සේ මේ පැත්තට දාමු cobblestone නම් මනම් ඉදිරිය මං tag ගාලා මෙන්න මේ chest එක ඇතුළට ඔක්කොම organize කරන්නම් මොකද ඒක එච්චර බලන් ඉන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි නිසා හරි ගයිස් ඉතින් මම මගේ ඔක්කොම දේවල් ටික කස්ටමයිස් කරලා තියෙන්නේ ඉතින් ඔයගලන්ට පේනවා දැන් අපි අපේ ගෙදර ෆිනිෂ් කරලා තියෙන්නේ මං පිටිපස්සේ chest එක අයින් කරා පිටිපස්සේ දැන් ඔක්කොම clear මෙතන තිබ්බ chest ටික නෑ මගේ ඇඳ නෑ ඉතින් අපි පිටිපස්සේ දොරෙන් ඇතුළු වෙමු පිටිපස්සේ දොරෙන් ඇතුළු වෙච්ච එක එච්චර හරියන්නේ නෑ වගේ කින්ද අපි ඉස්සරහා දොරෙන් එළියට ගිහිල්ලා ඉස්සරහා දොරෙන් ඇතුළට එමු මෙන්න මේ විදිහට ඉස්සරහා දොරෙන් ඇතුළට ආවහම මේ පැත්තෙන් අපිට තියෙනවා chest එක ඊට පස්සේ මෙතනින් මම්මගේ furnace දෙක දාගත්තා මෙතනින් stone කටයක තිබ්බා මෙතනින් මගේ ඇඳ තියෙනවා මෙතනින් ලස්සන view එකක් තියෙනවා ඊට අමතරව ගත්තොත් මෙන්න මේ chest ඔක්කොම මම organize කරලා තියෙනවා කොහොමද මෙන්න මේ chest එක ගත්තොත් මේකේ තියෙන ඔක්කොම lee වලට lee ಜಾති විතරයි හරිද මෙතන ඔගල chest එකක් ගත්තොත් ඒකත් lee හරිද යට එක ගත්තොත් ඒක sand වලට මම වෙන් කරා sand සහ ඊට අමතර දේවල් මේකේ වැටේ ඊට අමතරව මෙන්න මේ chest එකේ තාම මුකුත් දාලා නැහැ මේ chest එකේ oh my god ඒ chest එකේ මම මුකුත් දාලා නැහැ ඒ chest එකට යන්න ඕනේ මෙන්න මේ cobblestone හරිද මොකද අපි mining කරද්දී අපිට ගොඩක් cobblestone හම්බ වෙනවා ඒකින්ද මම ඒකට වෙනම chest එකක් දැම්මා ඊට පස්සේ යට chest එක ගත්තොත් ඒකේ තියෙන අනිත් ඒ කියන්නේ ගල් ජාති වලින් හදන්න පුළුවන් දේවල් හරිද හදන්න පුළුවන් දේවල් විතරයි ඔක්කොම තියෙන දැන් මෙතන මේ ග්ලාස් දාලා තිනවා ඒක අපි දාමු මේකට මොකද ඒක වැලිත් එක්ක යන දෙයක් නිසා මෙතන මම දාලා තිනවා අපේ අනිත් ගල් ජාති වලින් හදන්න පුළුවන් දේවල් ඊට පස්සේ මෙතන තියෙනවා අනිත් ගල් ජාති හරිද මේ ඇන්ඩසයිට් ස්ටෝන් ග්‍රැනයිට් ඊට පස්සේ කබල් ඩීප් ස්ලේට් ග්‍රේවල් ඒ වගේ දේවල් ඒකේ තියෙනවා මේ chest එකේ ඔක්කොම තියෙන්නේ පරිසරයට අදාළ දේවල් ඒ කියන්නේ ඕක් සැම්ප්ලින් ග්ලෝබරීස් අනේ වගේ හරිද මේ chest එකේ තියෙන ඔක්කොම කෑම වලට සම්බන්ධ දේවල් දැන් ඇපල් ඒග් ඒ වගේ දේවල් හරිද මේ chest එකේ ඩර්ට් විතරයි පස් විතරයි ඊට පස්සේ මේ chest එකේ ගත්තොත් වටිනා කියන දේවල් ඩයමන්ඩ් එක මට හම්බෙච්ච එකම ඩයමන්ඩ් එක ඊට පස්සේ අනිත් ටික ඒ විදිහට තියෙනවා ඊට පස්සේ මේ chest එක ගත්තොත් මගේ ඔක්කොම ආයුධ සහ chest අනම්මනම් chest plate ඒ වගේ දේවල් ඊට පස්සේ මේ chest එක ගත්තා mob drops ඒ කියන්නේ මොබ්ස් ලගින් මෙතන රොටන් ෆ්ලෑෂ් වැටෙන්නේ සොම්බිකෙන් ගන් පවුඩර් වැටෙන්නේ ක්‍රීපර් කෙනෙක්ගෙන් අන්නේ විදිහට මං චෙස්ට් ඔක්කොම ඕගනයිස් කරලා දිනා ඉස්සරහට මේ දේවල් ගාන්ට ඕගනයිස් කරන්න මං තවත් කියලා දෙන්නම් ඉතින් ওই ටික තමයි අද දවසට මට කරගන්න ඕන උනේ අද දවසේ අපේ වැඩ ඔක්කොම හරි ඉතින් ඉර බහගෙන යනවා ඉතින් ගයිස් අද දවසට මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එක හම්බෙමු සුබ දවසක්